පින්වත් ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව සිත දෙපා වෙතම යොමු කරගෙන සක්මන් කරගන්නට හැකි වුණා. සමහර විට හිත ඉවත ගියා. පාදයේ ඔසවන විට මුලින් විලුඹ පැත්තේ සිට ඇඟිලි දක්වා එසවෙන හැටි පෙනුණා. එම පාදයේ බිම ගැටෙන විට ලනු පැදුරේ ගොරෝසු බව දැනුණා. පාද බිම තබන විට මුලින්ම විලුඹ බිම පතිත වන බව දැනුණා. පාදයේ බිම තබන විට ඇඟේ බර තද බල ලෙස ඒ පාදයට බර වෙන බව දැනුණා. පාදයෙන් පාදයට ඒ බර මාරු වෙන බව දැනුණා. පරියංක භාවනාව. මුලින්ම හිත අතීතයට අනාගතයට යමින් විසිරෙන්න පටන් ගත්තා. විනාඩි 30ක් 30-45ක් පමණ වන විට හිත ටිකක් හීලෑ තත්වයට පත් වුණා. දැනට මේ තත්වය වර්ධනය වෙමින් පවතිනවා. ඔය වගේ පේනකොට බාධක ඇත්ත ලුකුවට පේනවා. මත හරියට හිත යොදාගත්ත නැත්නම් කමටහන් සුද්ධිච්ච කරන දන්න එක ඕක දිගට කරන යනට ওই තියෙන කරදර එහෙම නොදැනී යන නැත්නම් දණියෙන් පල්ලෙහාට යන මට්ටමට යනවා. ඉතින් එතකන් ඕවා ගැන වැඩි ලියන්නත් එපා කරදර වෙන්නත් එපා. හැබැයි ඉතින් ඔක්කොටම නම් එහෙම වෙන්නේ නැහැ. උනාට පස්සේ මූල කර්මස්ථානට හම්බෙන ඉදී බලාගෙන යන්නේ යාට මොකද වෙන්නේ කියලා. ඉතින් ආ පණ ගන්නකොට භාවනා පළවෙනි දවසේ නැත්තම් පරියන්කේ මුල් විනාඩි සුවල්ප හැම දිනාටම චෝදනා තියෙනවා. ඒ වොන් ඔලිය නිකයි. ඔලියන්නේ පෑන් පාවිච්චි කරන්න එපා. ඔලියන්නේ මේ කොළ කඩදාසි නාස්ති කරන්න එපා. ඒක ඉවරුණාට පස්සේ සංසිඳුණාට පස්සේ මොකද්ද වෙන්නේ තියෙන එක බලන්න තරම් හිත ප්‍රසන්න මනසක් ඇති කරගන්න. ඉතින් අර භාවනා නුපුරුදු එක්කනාරා පදුර්ථ මනස තමයි ලියන්නේ. බෑ පටන් ගන්න බෑ මේකයි 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 කියලා. ඒකනේ අපේ අනික් නෑයෝ ඉන්නේ නැත්තේ මේවට. ඒගොල්ල කැමැතිම නෑ. මොකද ඒ නිකන් මේ කරදර වෙන්නේ කියලා. වාපු එකනත් මුල් දවස් ටිකේ කරදර වෙනවා. මුල් විනාඩි ගන්න කරදර වෙනවා. නැත්නම් ඒක ගෙවම් කරලා ලියන්න යනවනම් ඒ රචනය අපි කියනවා ප්‍රසන්න මනසෙන් ලියන රචනයක් කියලා. ඒක නිසා උද්දජානසිත දුෂ්කර ක්‍රියා ගැන වැඩි ලියලා නෑ. නැත්තේ නෑ කාරණා තියෙනවා. හැබැයි අර බුදුනාට පස්සේ වෙච්ච ටික ලස්සනට ලියලා තියෙනවා. ඒක නිසා මේ මුල් ටිකේ කොහොමවත් එහෙම තමයි ටිකක් පැංගිරීම හෝ නිකන් කරළු කටු කරෝසන ගතියක් තියෙනවා. ඒව නොලියවයි කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තියෙන එක ලස්සනට ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අපි ටිකක් පහු වෙනකොට ඉගෙන ගනිමු. දැන් තෝම කරගෙන යනවා.